මනුෂ්‍යයන්ට හැදෙන ලෙඩ රෝගවලින් බහුතරයක් සමහරලාට 95%කට වැඩි ප්‍රමාණයක් වළක්වා ගන්න පුළුවන් නැත්නම් පාලනය කර ගන්න පුළුවන් නැත්නම් අවම කර ගන්න පුළුවන් දේවල්. ඒකට අවශ්‍ය දේ තමයි අවශ්‍ය තොරතුරු සම්ප්‍රේෂණලා තිබීමත් ඒ තොරතුරු වලට තමන් නැත්නම් ජනතාව අනුගත වෙන්නේ කොහොමද කියන එකත් මත. එහෙම වුණාම තමයි සමාජයක් රටක් සෞඛ්‍ය සම්පන්න බවට පත් වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපේ සමාජයේ හැමෝම තිබෙන අභියෝගයක් තමයි ඩෙංගු රෝගය කියන එක. මොකද ඩෙංගු රෝගය කියන එක පිළිබඳව වැඩි අවධානයක් පහුගිය කාලේ තිබුණේ නැහැ. ඒත් එක්කම කොහොමාරි ආපහු ඩෙංගු මදුරුව රිංගලා තියෙනවා අපේ සෞඛ්‍ය පද්ධතිය ඔස්සේ. ඉතින් අපේ ජනතාවකට හානි කරන්න. ඒ වගේම තමයි කෝවිඩ් කියන එකත් ආපෞසරයක් කතාබහට ලක් වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේක ලෝකේ සමහර රටවල් බරපතල විදිහට මේ වගේ දේවල් දකිනවා. නමුත් අපේ රටත් කතා කළ යුතුයි. මොකද දැනුවත් වී සිටීම සහ තොරතුරු එකතු කරගෙන සිටීම ඉතා වැදගත් වෙනවා. මේ වයින් බේරිලා ඉන්න. මේ ගැන කතා කරන්න අද දවසේ අපිත් සමග එකතු වෙනවා ලංකාවේ ඉතාමත්ම ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්. ඔහු කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයරත්න. අයිබෝන්. ඩෙංගු රෝගය හිතුවට වඩා කඩාපන්නා වගේ නිකන් නේද අපේ ප්‍රජාව අතරට? ඔව්. ඒකේ තියෙන භයානකම තමයි මේ ඩෙංගු කඩාපනිනවා කියන එක අපේ පුරුදුයි. අපිට ඩෙංගු කියන්නේ රෝග මේ රටේ ජනතාවට සහ සෞඛ්‍ය පද්ධතියට පුරුදු රෝගී තත්ත්වයක්. හැබැයි මේ පාර තියෙන එකේ භයානකම මේ රටේ තියෙන අලුත් තත්ත්වය, විශේෂයෙන් මේ ප්‍රවාහන සහ කියන්නේ ඉන්ධන නොමැතිකම නිසා රෝගීන් රෝහල් වලට පැමිණීම ගොඩක් පමා වෙන ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ හැමතිස්සෙම රෝගීන් රෝහලට පැමිණීම හැකිතාක් දුරට පමා කරන ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඒක නිසා ඒ කියන්නේ ඩෙංගු රක්තපාත වුණ සහිතව ඒ කියන්නේ රෝගියේ පසු අවස්ථාවකදී ඒ කියන්නේ සමහර වෙලාවට අභ්‍යන්තර රුධිර වාහනයක් සිදු වෙන අවස්ථාවක එහෙම නැත්නම් කෙනෙකුගේ ඇඟ ඇතුලේ ෆ්ලුයිඩ් ලීකේජ් එකක් ඒ කියන්නේ ඒ තැනත් අපි කියන ඩෙංගු ෂොක් පැත්තට යනවා කියලා. ඒ තත්ත්වෙන් රෝහලට එන රෝගීන්ගේ වැඩි ප්‍රවණතාවයක් අපි දක්නට ලැබෙනවා. මොකද ගොඩක් වෙලාවට රෝගීන් ගෙදරට වෙලා ඉන්න නිසා. දෙවෙනි කාරණේ තමයි මේ දවස්වල අර කොවිඩ් ඉන්ෆ්ලුවෙන්සා වගේ රෝගات තියෙන නිසා සමහරලාට ජනතාව හිතන්න පෙළඹිලා තියෙනවා මේ තියෙන්නේ ඒ වගේ රෝගයක් ගෙදරට වෙලා ඉඳලා බෙහෙත්ියක් ගත්තාම හරි කියලා. ගොඩාක් අසාධ්‍ය වුණාම තමයි රෝගීන් රෝහලට පැමිණෙන අවස්ථා දක්නට ලැබෙන්නේ. ඒක මං හිතන්නේ ඉතා භයානකයි. විශේෂයෙන් දැන් රෝහල් වුණත් සෞඛ්‍ය පද්ධති වුණත් අපි අමාරුවෙන් යන්නේ. මොකද ප්‍රවාහන පහසුකම් දැඩි ලෙස බලපානවා රෝහල් වලටත්. එතකොට රෝගියෙක් අමාරුවෙන් ආවහම ඒ තත්ත්වය තවත් අමාරු වෙනවා රෝහල් පැත්තෙත්. ඒක නිසා ඒ ඩෙංගු රෝගයේ නැවත වැඩි වශයෙන් හිස ඔසවනවා වගේම ඒ හිස ඔසපු ඩෙංගු රෝගීන් රෝහලට පැමිණීමේදී ඇතිවන ප්‍රමාදය ඉතාම නරකතර හැරිලා තියෙනවා. මේ වෙන විටත් ඩෙංගු මරණ විශාල ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. රෝගීන් 44,000ක් විතර වාර්තා වෙලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ අපි වඩාත් සැලකිලිමත් වෙන්න ඕන මේ රෝගය ගැන මේ අවස්ථාවේ. එතකොට දැන් ඩෙංගු ගැන ඔබ සඳහන් කරා, කෝවිඩ් ගැන සඳහන් කරා, ඒ වගේම ඉන්ෆ්ලුවෙන්සා ගැන සඳහන් කරා. මේ ඔක්කොම ගත්තට පස්සේ පොදුවේ රෝගියෙකුට පළවෙනි දැනෙන ලක්ෂණ තමයි උණ හැදිලා ඉන්නවා. එතකොට උණ කියන එකේ කොයි අවස්ථාවේදීද රෝහල් ගත විය යුතුයි කියලා ඔබ යෝජනා කරන්නේ? ඔව්, දැන් අපි සාමාන්‍යයෙන් සම්ප්‍රදානුකූල කිව්වේ කාට හරි උණ හැදිලා ඇඟ රිදිලා මසල් පේන්ස් නැත්නම් අපි යන හන්දිරුදාවක් ඇවිල්ලා ඔළුවේ කැක්කුමක් ඇවිල්ලා කොන්දිකක්කමක් ඇවිල්ලා ඇස් යට වේදනාවක් එනවා නම් වෙන කිසිම රෝග ලක්ෂණයක් නැත්තම් මේක ඩෙංගු තමයි කියලා අපි කියන්නේ. සහ අපි දන්නවා අපි ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව කරාට ඩෙංගු රෝගීන්ගෙන් 3 in 1 එහෙම නැත්නම් 40% වගේ ප්‍රමාණයක තමයි මේ ඇන්ටිජන් පරීක්ෂාව පොසිටිව් වෙන්නේ. ඒතකොට ඩෙංගු ඇන්ටිජන් එක නෙගටිව් කියලා ඒක තමයි අනිත් භයානක තත්ත්වය. ඩෙංගු නෙවෙයි කියලා කියන්න බෑ. ඒත් නැවත නැවත දිනපතා හෝ සමහරවිට දවසකට දෙපාරක් ෆුල් සම්පූර්ණ රුධිර පරීක්ෂා ෆුල් බ්ලඩ් කවුන්ට් එක කළා. රුධිරේ පට්ටිකා ප්‍රමාණය අඩු වෙනවද කියලා බලලා 150,000ක් වගේ ගානකට පට්ටිකා ප්‍රමාණය අඩු වෙනවා නම් රෝහලකට යන එක සුබයි. මොකද අපි තාමත් දකිනවා සමහර වෛද්‍යවරුන් පවා පට්ටිකා ප්‍රමාණය 120,000ක් එහෙම නැත්නම් 100,000ක් වෙච්ච අවස්ථාවලදී පවා රෝගය රෝගීන් රෝහලට යොමු නොකර සිටීම නිසා ඒ රෝගීන් ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට පැමිණෙනවා.
සාමාන්‍යයෙන් බාධා කරන ඒ කියන්නේ බ්ලඩ් කවුන්ට් එක 150,000 ට පල්ලෙහාට යනවා නම් රෝහල්ගත වෙන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ ඒකට හේතුව තමයි අපි ඩෙන්ගු රෝගීන්ගේ මරණය සිදු හැකි ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ශරීරය ඇතුළත සිදුවන ලීගල් අභ්‍යන්තර ලේ ගලා යාම. දෙවන කාරණේ තමයි ඇඟේ පෙනහළු වලින්ට පිටට සහ අපේ උදරයට ෆ්ලූයිඩ් ලීකේජ් එකක් එහෙම නැත්නම් දියර ගලා යාමක් නිසා ඇතිවන ෂොක් එක. මේ தත්ත්වය ප්ලේට්ලට් කවුන්ට් එක එහෙම නැත්නම් රුධිරේ පට්ටිකා ප්‍රමාණය 120,000 දුනත් වෙන්න පුළුවන්. එතකොට රුධිරේ පට්ටිකා ප්‍රමාණයයි රෝගේ දරුණුකමයි අතර ඩිරෙක්ට් රිලේෂන්ෂිප් එකක් නැහැ. කෙලින්ම සම්බන්ධයක් නැහැ. සමහරවිට අපේ රෝගින් ඉන්නවා රුධිරේ පට්ටිකා ප්‍රමාණය 5000ක 10000ක් වෙනවා. ඒ අය කිසිම අනතුරුදායක තත්ත්වයක නැහැ. තවත් කෙනෙක් ඉන්නවා රුධිරේ පට්ටිකා ප්‍රමාණය 120,000ක් වගේ ගානක් අභ්‍යන්තර ලේ ගැලීමක් හෝ එහෙම නැත්නම් ශරීරයේ උදරයට හෝ පෙනහළු වලින් ඉවතට රුධිරේ ෆ්ලූයිඩ් ලීකේජ් එකක් වෙන්න පුළුවන්. ඒක නිසා දැන් ගැටලුව තියෙන්නේ කෙනෙක් 150,000 පට්ටිකා ප්‍රමාණය ඊළඟ පැය කීපය එහෙම නැත්නම් ඊළඟ පැය 12 එහෙම නැත්නම් ඊළඟ දවස ඇතුළත 90,000ක් වගේ ගානක් වුණත් වෙන්න පුළුවන්. එකපාරට අඩු වෙන්න පුළුවන්. එකපාරට අඩු වෙන්න පුළුවන්. ඒත නිසා මේ 150,000 දී රෝහලකට යන එක හොඳයි. අඩු ගානේ එතකොට රෝහලේ කාර්ය මණ්ඩලයට මේ රෝගියාත් එක්ක පුරුදු වෙන්න යම් කාල පරිච්ඡේදයක් ලැබෙනවා. ඒ වගේම අපි විශේෂ උපදෙස් ලබා දෙනවා ලබාගත යුතු දියර ප්‍රමාණය සහ තමන්ගේ මුත්‍රා හරියට මනින්න කියන එක. එතකොට ඒ දේවල් වලට රෝගියා සහ රෝහලේ කාර්ය මණ්ඩලයේ රෝගියාත් එක්ක එකට පුරුදු වෙනවා. අනිත් එක රුධිරේ පට්ටිකා ප්‍රමාණය හදිසින් අඩු වුණයින් පස්සේ රෝහලකට යන්න එකපාරට ප්‍රවාහන පහසුකම් කොහොම තියෙයිද අපි දන්නේ නැහැ. ඊට පස්සේ ඒ යන රෝහලේ දැනට රෝහල් පද්ධතිය තුළ කඩාවැටීමක් නැති වුණත් බලවත් දුෂ්කරතා තත්ත්වයේ තමයි රෝහල් පවත්වාගෙන යන්නේ. එතකොට ඒ වෛද්‍යවරු සහ අනිත් කාර්ය මණ්ඩලයේ පැමිණීම ඉතා පහසු තත්ත්වයක් යටතේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට ගොඩක් අසාධිතත්වෙන් රෝහලට ගියොත් වෙනදට වඩා අපිට දෙන සේවයේ යම් බාධා පැමිණීමේ හැකියාවල් තියෙනවා. ඒක නිසා 150,000ක් වගේ පට්ටිකා ප්‍රමාණයක් දැක්කොත් හොඳම දේ තමයි රෝහලකට යන එක. අපි මම කියන්න ඕන හුඟක් වෛද්‍යවරු පවා විශේෂයෙන් පෞද්ගලික වෛද්‍ය සේවයේ ප්‍රාථමික ෆැමිලි ෆිෂන්ස් ලවිදින වෛද්‍යවරු පවා ප්ලේටල් කවුන්ට් එක පට්ටිකා ප්‍රමාණය 190,000 පවා රෝහලට යෑම උපදෙස් දීල නෑ රෝගීන්ට. ඒක ඉතාම භයානක තත්ත්වයක්. ඒක නිසා ඒක කරුණාකරලා අපි තේරුම් ගන්න ඕනේ. මොකද රෝහලට ගියට පස්සේ අසාධි තත්ත්වයෙන් එන ලෙඩෙක් එතන යුද්ධ පිටියක් වගේ වෙනවා. ඒක සමහරට ඒ වෛද්‍යවරු නොදකින්න පුළුවන්. ඒ කියන්නේ මේ පවුල් ෆැමිලි ෆිෂිෂන්ස්ලා කියන වෛද්‍යවරු කොතරම් අපහසු තත්ත්වයකට අපි මුහුණ පානවද කියලා. විශේෂයෙන් ওই අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එහෙම නැත්නම් රුධිරේ හදිසි රුධිර පරීක්ෂණ රාත්‍රී කාලයේදී කරගන්න වුණාම ඒවා ඉතා අපහසුයි. ඒක නිසා රජ රෝහලක් වුණත් පෞද්ගලික රෝහලක් වුණත් පෞද්ගලික රෝහලවල ඉන්න වෛද්‍යවරුන්ට පවා මේ අලුත් තත්ත්වය බලපාලා තියෙනවා. කලින් රෝහලකට යන එක සුබදායි වෙනවා. මම හිතන්නේ මේ තත්ත්වය තේරුම් අරගෙන සෞඛ්‍ය අමාත්‍යංශය මේ දිනවල අද විශේෂ වැඩසටහනකුත් ක්‍රියාත්මක කරලා තියෙනවා. තමන්ගේ නිවෙස් සහ කාර්යාල අසල සුද්ධ පවිත්‍රව තබා ගැනීම සඳහා. හොඳයි, අපි ඉක්මනින් වෙලාව බලමු. මේ කතාවේ ඉතිරි ටික එතනින් හරියට සාකච්ඡා කරන්න. මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. ඊළඟට මේ අවස්ථාවේදී උණ හැදෙනකොට තවත් ඔබ කී ආකාරයට අවධානමක් විය හැකි කොවිඩ්. මොකද මේ අවස්ථාවේ ලංකාවේ තියෙන තත්ත්වය ලෝකෙ ගැන අපිට ආරංචි වෙනම ප්‍රවෘත්ති බලන මේ දවස්වල. හැබැයි ලංකාවේ ඇත්තම මොකද කොවිඩ් වල තත්ත්වය? ලංකාවේ කොවිඩ් වල තත්ත්වය දැන් රෝගීන්ට ප්‍රතිකාරකට විශේෂයෙන් කොවිඩ් රෝගීන්ටත් ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් විදියට ඒ වෙනස හොඳට තේරෙනවා. දවසින් දවස කොවිඩ් රෝගීන් හමු වීමේ ප්‍රවණතාවය විශාල වශයෙන් ඉහළට යනවා. අපි ඉස්සර වගේ නෙමෙයි ඒ පිළිබඳ නියමිත වාර්තා හරියාකාරයෙන් දැන් තියාගන්නේ නැහැ. මොකද අපි ඒක පිළිබඳ යම් ප්‍රමාණයකට අත්හැර දැමමක් කරලා තියෙන්නේ. හැබැයි ඒ කියන්නේ අපි දිනකට දැන් අපි ඉස්සර වගේ PCR කරන්නේ නැහැ. ඇන්ටිජන් කරාම ඒවා අනිවාර්යයෙන්ම
සෞඛ්‍ය අමාත්‍යාංශ දැනුම් දීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. සහ ගොඩක් කට්ටිය ඇන්ටිජන් පරීක්ෂාව කරගන්නේ නැහැ. සහ එහෙම කරගත්තත් සමහරු ඒක ගෙදරදි කරගන්නවා. එහෙම නැත්නම් රෝහලකට ගිහිල්ලා දන්න කෙනෙක් ලව්ව කරගන්නවා. ඒ වගේ ඒවා අපේ රෙකෝඩ්ස් වලට සංඛ්‍යා ලේඛනවලට ඉන්නේ නැහැ. නමුත් අපිට හම්බෙන රෝගීන් හම්බෙන ආකාරය හම්බෙන පැටර්න් එක අනුව අපිට තේරෙනවා ගොඩක් කොවිඩ් රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක්. දැන් මෙතෙන්දී අපි දන්නවා අපිට පහුගිය කාලයේදී බහුලව අපිට දක්නට ලැබුණේ ඔමික්‍රෝන් වර්ගයේ ප්‍රභේදය. හැබැයි දැන් නව ප්‍රභේදයක් ගැන කතා වෙනවා. ඉස්සර අපි මීට කලින් අපි දැක්කා ගොඩාක් රෝගීන් මිය ගියා ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ පැතිරෙන කාලේ. පසු කාලයකදී ඔමික්‍රෝන් ප්‍රභේදය ආවට පස්සේ අපි දැනගත්තා ඒක ඒ තරම් භයානක නැහැ, මරණ සංඛ්‍යාව අඩුයි, රෝගේ පැතිර යාම වැඩි කියලා. දැන් අලුත් ප්‍රභේද ගැන අලුතෙන් කතා කරනවා, විශේෂයෙන්ම BA4 BA5 වගේ ප්‍රභේද ගැන. එවැනි ප්‍රභේදවලදී තියෙන විශේෂත්වය තමයි ඔමික්‍රෝන් ප්‍රභේදය වගේ වේගයෙන් පැතිර යාමත් ඩෙල්ටා ප්‍රභේදය වගේ සංකූලතා ඇතිවීමත්. ඒ නිසා මේ නව ප්‍රභේදය අපි තාම අපිට හරියටම වාර්තා නැහැ කොපමණ ප්‍රමාණයක් අපේ රටේ පැතිර යනවද කියලා. ඒ පැතිර යාමක් සිදු වෙනවා නම් ඒක ඉතා හොඳ තත්ත්වයක් නෙවෙයි. මොකද ඔමික්‍රෝන් වගේ පැතිර යන්න ඩෙල්ටා ප්‍රභේදය වගේ සංකූලතා එන්නත් පටන් ගත්තොත් ඒක භයානක තත්ත්වයක් වෙනවා. වාසනාවට රටේ ජනගහණයෙන් විශාල ප්‍රමාණයක් එන්නත් ලබාගෙන තියෙන්නේ. එන්නත් මාත්‍රා තුනම විශාල ප්‍රමාණයක් ලබාගෙන තියෙන්නේ. නමුත් අපි උපදෙස් දෙනවා අවසන් එන්නත ලබාගෙන මාස 6කට වඩා වැඩි වෙලා නම් අපේ ෆයිස ඊළඟ එන්නත ලබා ගැනීම සුදුසුයි. විශේෂයෙන් අවුරුදු 65ට වඩා වැඩි පුද්ගලයන්, ඒ වගේම අවුරුදු 65ට වඩා අඩු වුණත් විශේෂිත සංකූලතා තත්ත්වයන් තියෙන, ඒ කියන්නේ ඇදුම, ඒ කියන්නේ ශ්වසන රෝග තියෙන කට්ටිය, එමුණත් වකුගඩුවල ආබාධ තියෙන කට්ටිය, පාලනය නොවුදිය වැඩියාව තියෙන කට්ටිය, හෘද ආබාධ, හෘද රෝග සහ හෘද ක්‍රියාකාරීත්වය අඩුපාඩු තියෙන කට්ටිය, ස්නායු රෝග තියෙන කට්ටිය, මේ අපි කියන්නේ ෆයිසර් බූස්ට් එක කියලා, ඒ කියන්නේ ෆයිසර් එන්නත දෙවන මාත්‍රා ලබා ගැනීම සුදුසුයි. ඒක අපේ ජූලි 31 වෙනිදාගෙන් ඒ මාත්‍රාව ලබා ගැනීම සඳහා වූ කල් ඉක්ුත් වීමේ දිනය තව මාස 3කින් පස්සට දාලා තිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අවශ්‍ය උපදෙස් ලබාගෙන විශේෂයෙන් ෆයිසර් ආයතනය සහ WHO එකෙන්. ඒතර ඒ එන්නත් එන්නත ලබා ගන්න කියලා ඉල්ලා හිටිනවා. මොකද අපි දකිනවා මේ දවස්වල එන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් දැන් ඉස්සර වගේ නෙමෙයි මාස් දැමීම අනිවාර්ය නැහැ. හැබැයි අපි හිතනවා වෛද්‍යවරුන් විදියට මාස් දාන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද ඒක තමන්ගේ ආරක්ෂා, අන්තිමට තමන්ට තමන් විතර ඉතුරු වෙන්නේ මොනවා වුණත්. ඔබටත් කොවිඩ් හඳුනන අවස්ථාවක නේද මුල්ම අවස්ථාවේදී? සයි දෙවෙනි පාරක් විතර හඳුනන. දෙපාරක් හඳුනන. එක පාරක් අනිවාර්යෙන්ම හඳුනන. එතකොට මුලින් අවස්ථාවේදී ඊට පස්සේ වුණත් අපිට සමහරලාට දැන් එන හැමෝටම එනවනේ රෝග ලක්ෂණ එනවා මේ දවස්වල. ඉන්ෆ්ලුවන්සා රෝගයත් එක්කත් පැටලෙනවා සමහර වෙලාවලට. එතකොට ඉතා හොඳයි මේ දාන්න පුළුවන් නම් මාස්ක් එකක්, මාස්ක් එක පාවිච්චි කිරීම. අපි සෞඛ්‍ය අමාත්‍යාංශ විදිහට නිර්දේශ අයින් කරා මාස්ක් එක පවත්තා දාගෙන යන එක විශේෂයෙන් පොදු ස්ථානවල. හැබැයි ඉතින් එහෙම කරේ ඒ මිනිස්සුන්ගේ මානසික තත්ත්වය, ඒගොල්ලෝ හිතන ආකාරය එහෙම ගැන හිතලා. නමුත් නම් මේ කොවිඩ් නව රැල්ලත් එක්ක මට හිතනවා අපි අපේ ආරක්ෂාවට මාස් දබා දානක ඉතාම සුයිසුයි කියලා. දෙවෙනුව මේ ප්‍රභේදය බරපතල ලෙස පැතිර යන්න ගියොත් එහෙම ඒක අපේ විශේෂයෙන් වයසක අයද මේ අපේ දෙමව්පියන්ට සහ විශේෂයෙන් රෝගාබාධවල තැන කරිතා අහිතකර විදිහට බලපාන්න පුළුවන්. ඊළඟට දැන් අද දවස ගත්තට පස්සේ පාසල් ආපහු ආරම්භ වෙනවා. ඊට පස්සේ සමහර ඒව දවස් 3යි, සමහර පළාත්වල මුන්දක දකුණු පළාතේම දවස් 5ම පැවැත්වෙනවා කියලා කියලා තියෙනවා. ඒක හොඳ දෙයක් අතරම පාසල් ළමයි කාලයක් ගෙදෙනලා අපෝ ඉස්කෝලෙන් පටන් ගන්න එක. හැබැයි දැන් ඔය කතා කරපු ඉන්ෆ්ලුවන්සා, ඊට පස්සේ ඩෙන්ගු උනත් මොකද පාසල් සුද්ධ පවිත්‍ර කරලා තියෙනවා කියලා අපි දන්නේ නැහැ පහුගිය කාල පරිච්ඡේදය තුළ. ඊට පස්සේ කොවිඩ්, ඔය තුනම ගත්තට පස්සේ පාසල් දරු පරපුරට ලොකු නිරාවරණ වීමක් තියෙනවා. මේ වෙලාව එළියට යනවා, පාසල් වාහන වලන බස් වල ඉඩ නැහැ, මේ ප්‍රශ්න ඔක්කොමත් එක්ක. ඒ නිසා පාසල් දරුවෝ ගැන අම්මලාට යමක් කියමුද? ඔව්, දැන් මෙහෙමයි. දැන් පාසල් දරුවන්ට පාසල් නොයාම නිසා සිදුවෙච්ච හානි අතිවිශාලයිනේ. අපි ගැන කිසි
විවාදයක් නැහැ. ඒ අයගේ අධ්‍යාපනය අඩාලු වුණා. ඒ ළමයින්ගේ මානසික තත්ත්වය වෙනස් වුණා. විශේෂයෙන් පාසල් නැතුමැති වීම නිසා ඒ දරුවෝ වෛද්‍යවරු වෙත අපි වගේ වෛද්‍යවරු වෙත විවිධ රෝග ලක්ෂණ කියමින් එනවා. එක්කෝ පපුවේ එක්කමක් කියනවා, එක්කෝ හතියක් කියනවා, එක්කෝ ලුවේ එක්කමක් කියනවා, එක්කෝ නිින්ද යන්නේ නැහැ කියනවා. මෙවැනි ආකාරයේ විවිධ රෝග ලක්ෂණ සමග මේ දරුවෝ එනවා. ඒතර අපිට එයාගේ මානසික ආතතිය අපිට බැහැින් තියෙනවා. මේ අනුව අසල් පරීක්ෂණ නැවත පටන් ගැනීම ඉතාම හොඳයි, ඉතාම වැදගත්. නමුත් අපි දැන් ඉස්සර වගේ නෙමෙයිනේ පොදු ප්‍රවාහන සේවා ගොඩක් පාවිච්චි කරන්න වෙනවා. ඒවයි ගොඩක් සෙනග එකතු වෙලා ඉන්නවා, පැක් වෙලා ඉන්නවා. එතකොට ඒ වගේ තැනක ඔය කොවිඩ් එහෙම නැත්නම් ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග ලක්ෂණ රෝග පහසුවෙන් යන්න පුළුවන්. ඒක නිසා අඩු ගානේ මාස් දාන එක, අත්සෝදන එක සහ මේ මූණකට ඇස් මේ අතගානකින් වැළකෙන්න කියලා පුළුවන් තරම් දරුවන්ට උපදෙස් දෙන එක වඩාත් හොඳයි. ඒ අරුණහම තියෙන අනිත් ප්‍රශ්න තමයි ඩෙංගු ගැන කතා කරනකොට මේ ඩෙංගු මදුරුවා ගැවසෙන්නේ විශේෂයෙන් මේ මිනිස්සු ඉන්න තැන්වල. මොකද ඔය ඉඩිස් කියන මදුරු විශේෂයට ඒගොල්ලන්ගේ ආහාරය තමයි මිනිස් රුධිරය. එතන මිනිස්සු ගැවසෙන තැන්වල, ඒ කියන්නේ පාසල්වල, ටියුෂන් පන්තිවල, එහෙම නැත්නම් විශේෂ කර්මාන්ශාලාවල ගොඩක්, එහෙම නැත්නම් මකර රැස්වීම ශාලාවක ගොඩක් මිනිස්සු ගැවසෙන තැන්වල, මිනිස් ලේ තියෙන තැන්වල තමයි මේ ඩෙංගු මදුරුවා ගැවසෙන්නේ. එතකොට දැන් අපි දන්නවා විශේෂයෙන් පුංචි ළමයි, ගෑන් ළමයි කොහොමත් ගවුමක් අඳින්නේ, ඒගොල්ලන්ගේ කකුල් නිරාවරණය වෙනවා. පිරිමි ළමයිත් පොඩි ළමයි කොටකලිසමක් අඳින්නේ, ඒගොල්ලන්ගේත් කකුල් නිරාවරණය වෙනවා. ඒ නිසා මේ අය පහසුවෙන් මේ ඩෙංගු මදුරුවාට ගොදුරු වෙන්න පුළුවන්. අනික හවසට පාඩම් කරනකොට කකුල් වලට මදුරුව විදින්න පුළුවන්. ඉතින් සමහරවිට අපි දන්නේ දෙයක් තමයි මදුරුවාට විදින්න බැරි ක්‍රමයක් හදාගන්න පුළුවන් නම් යම් ප්‍රමාණයකට මේක ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ මම දැන් ඉන්න අධික ෂර්ට් එකේ තියෙන රෙද්ද පවා ඒ මදුරුවාගේ දලයට හරහා යන්න බෑ. ඒතකොට කාට හරි ළමයෙකුට පුළුවන් අවස්ථාවලදී පාසල් වල නම් තියෙන නිලැඳුමක් දිග කලිසමක් ගෑන ළමයින්ට, පිරිමි ළමයින්ට විශේෂයෙන් හවස ඉන්නකොට, එළියේ ඉන්නකොට, පාඩම් කරනකොට අඳින්න පුළුවන් නම් වැඩිය හොඳයි. ඉස්සර වගේ නෙමෙයි විශාල අවධානයක් යොමු කරන්න මේ පාසල් පටන් ගත්තත් එක්කම ඩෙංගු සහ කොවිඩ් සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග පැතිරියාම වළක්වන්න. ඒ ඇරුණහම අනිත් එක තමයි දැන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිරීක්ෂණය කරපු දෙයක් තමයි දැන් අපි ඉස්සර අපි ගෙවල් වල ඩෙංගු පැතිරියන ස්ථාන, ඒ කියන්නේ පොල් කටු, යෝගට් කෝප්, එහෙම නැත්නම් ගෙදර තියෙන ෆ්‍රිජ් එකේ තියෙන පොඩි ට්‍රේ එකක්, එහෙම නැත්නම් කෙසෙල් කොලයක් වුණත් වතුර එකතු වෙන මේ තැන්වල ඩෙංගු මදුරුව එකතු වෙලා මේ මදුරු බෝ වෙන ස්ථාන පුළුවන් තරම් අඩු කරන්න, පුළුවන් තරම් වළක්වා ගන්න කියලා ඉස්සර අපි කිව්වා. ඒ අරුණයෙන් පස්සේ PHI මහතුරු සහ වෙනත් සෞඛ්‍ය නිලධාරීන් පැමිණ රෝගෙවල් වලට ඇවිල්ලා ඒගොල්ලන්ව දැනුවත් කරා. දැන් අපිට මේ දෙවෙනි කාරණේ කරන්න හම්බෙන්නේ නැහැ. මොකද රස්සාවල් වලට ඉන්න බැරිකම තියෙන නිසා. ඒ අනිත් වැදගත්ම දේ තමයි පාසල්, ගොඩනැගිලි, රජයේ දෙපාර්තමේන්තු, කර්මාන්ත ශාලා, එහෙම නැත්නම් ඔය කන්ස්ට්‍රක්ෂන් සයිට්ස්, ඒ කියන්නේ ඔය ගොඩනැගිලි අලුතෙන් හදන තැන්වල. දැන් මේ දසර වැඩි මිනිස්සු ගැවටෙන්නේත් නැහැ. අපි දැකලා තියෙනවා ගොඩාක් මදුරු ගහනේ බෝවීමක් ඇති වෙනවා කියලා ලැබිලා තියෙන දත්ත අනුව. ඒ නිසා විශේෂයෙන් ඉල්ලා ඉන්න ඕන තමන්ගේ ගෙදර වගේම දරුවන්ගේ පාසල, එහෙම නැත්නම් තමන් සේවය කරන කාර්යාලය, එහෙම නැත්නම් වෙනත් ස්ථාන, ඒ කියන්නේ දෙපාර්තමේන්තු තමන්ගේ කාර්යාලය, එහෙම නැත්නම් වැඩපළ, එහෙම නැත්නම් කර්මාන්ශාලාව, එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක්, ඒ හැමතැනක්ම පිරිසිදුව තියලා මදුරුවන් ගැවසෙන ස්ථාන, ඒ කියන්නේ පොදු ස්ථානවල මදුරුවන් බෝවීම වළක්වන්න කියලා විශේෂයෙන් ඉල්ලා සිටින්න කැමතියි. හොඳයි. ඉතින් මේ කතාව බා මෙතන ඉවර කරන්න යන දෙමාපිය විදිහට ඔබටත් හැකියාවක් තියෙන පාසලට දරුවා දෙනකොට හෙට උදේ හරි ගමන් ගිහිල්ලා ගුරුවරුත් එක්ක කතා කරලා විදුහල්පති එක්ක කතා කරලා බලන්න පොඩ්ඩක් පාසලේ තත්ත්වය මොකක්ද කියලා, ඔය වැහි පීඩිවල එහෙම තත්ත්වය මොකක්ද කියලා දෙමාපියෝ ගුරුවරු ඔක්කොම එකතු වෙලා මේ වෙලාවේ මොන හරි උදව්වක් දීලා කරගන්න නම්, මොකද නැත්නම් ශ්‍රමිකයෝ ගෙනල්ලා ඒව කරන්න ගියොත් එහෙම වෙන වැඩ නෙමෙයි. එතකොට දරුවන් මදුරු කාලේ ඉවර වෙලා තියේ. ඉතින් බොහොම ස්තුතියි මේ වෙලාවේදී ඉතාම කාලෝචිත මාතෘකාවක් ගැන කතා කරන්න පැමිණියා. බොහොමත්ම ස්තුතියි. අපි මේ කතා බහට එකතු කරගත්තේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයරත්න මහතා. ඔබගේ අත්දැකීම් අප සමග බෙදා ගැනීම ගැන බොහොම ස්තුතියි. රැඳින්න මේ වෙලාවේදී තවත් මියුරු ගීතයක් ඔබට තිළන කරන. මේ ගීතය අහන්න, සිත සංසුන් කරගන්න, සිත නිවා ගන්න, ඒ තෘප්තිය විඳින්න, ඒත් එක්කම ප්‍රභා සූදානම් වෙනවා. තව ඔබගේ අත්වලින් මුදල් උපයන්න පුළුවන්, අත්වලින් වැඩක් කරලා ජීවිත ජය ගන්න පුළුවන් දෙයක් ඔබ වෙත ගෙනෙන්න.